සුබ සන්ධ්‍යාවක් සියලු දෙනාටම මම පළමු කොට ස්තුතියන්ත වෙනවා මෙම අවස්ථාවට මට ආරාධනා කිරීම සම්බන්ධයෙන් මම උත්සාහ කරන්නේ කෘෂිවේලි සංශෝධනය ආපු පසුවීම සහ එහි මූලික ලක්ෂණ පිළිබඳව සහ එහි තමන් මග කාලවකවානු පිළිබඳ යම්කිසි මතකයේ අලුත් කිරීමක් වගේ කරන්න. එතකොට ඒක ඉදිරි සාකච්ඡාවලට ප්‍රයෝජනවත් වෙයි. අපි හැමෝම දන්න විදිහට 19 වෙනි සංශෝධනය ඉවත් කිරීම කියන දේශපාලන පොරොන්දුව සහ දේශපා මතවාදය මේ මැතිවරණයත් එක්කම ඉහළට ආපු දෙයක්. ඒ වගේම ඒ මැතිවරණය සඳහා ඉදිරිපත් කරපු සෞභාග්‍ය දැක්ම කියන එක ඔවුන් පාවිච්චි කරේ ජනාධිපතිවරණයට පාවිච්චි කරපු සෞභාග්‍ය දැක්මම තමයි පාවිච්චි කරනවා කියලා තිබ්බේ. නමුත් එහි නම් අලුත් ආණ්ඩුක මාස්තාවක් ගැන මිසක් 19 වෙනි සංශෝධනය ගැන 20 වෙනි සංශෝධනයක් ගෙනීමක් ගැන සඳහන් වුණේ නැහැ. එහි සෞභාග්‍ය දැක්මේ සඳහන් වුණේ අලුත් ආණ්ඩුක මාස්තාවක් ගෙනේනවා මේ 18 වෙනි 78 ව්‍යවස්ථාව තිබුණු දෝෂ නිවැරදි කරන්න ගෙනාපු 19 වෙනි සංශෝධනයේ භයානක වෙච්ච නිසා ඒකේ ප්‍රශ්න තිබුණු නිසා ඉදිරියට අලුත් ආණ්ඩුක මාස්තාවක් හදනවා. ඒක හදද්දී පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම පක්ෂවල නියෝජිතයන්ගෙන් සමන්විත කමිටුවක් කරහා සහ පුළුල් මහජන සහභාගිත්වයකින් අලුත් ආණ්ඩුක මාස්තාවක් හදනවා කියන එක තමයි සෞභාග්‍ය දැක්ම කියන ප්‍රකාශනය තියෙන්නේ. නමුත් එළිය වේදිකාවේ බරපතල විදියට සාකච්ඡා කරා කතා බහ කරා තර්කයෙන් අලුත් ආණ්ඩුක මාස්තාවක් ගෙන එන එකට කලින් මේ 20 වෙනි 19 වෙනි සංශෝධනය ඉවත් කරනවා කියන කාරණා. ඒතර 19 වෙනි සංශෝධනය ඉවත් කරනවා කියන එක ඒ කාර්යයට සඳහා වූ තාක්ෂණික ප්‍රවේශය තමයි 20 වෙනි සංශෝධනය කියලා ගෙන එන්නේ. අපේ ආණ්ඩුක මාස්තාව මේ වෙනකොට 18 වතාවක් සංශෝධනය කරලා තියෙනවා. 19 වෙනි සංශෝධනයට එනකොට 18 වතාවක්, ඒ කියන්නේ 12 වෙනි සංශෝධනය කියලා එකක් ලේඛනගත වෙලා තිබුණාට 12 වෙනි සංශෝධනයක් කියලා එකක් නැහැ. ඒ නිසා 18 වතාවක් තමයි අපේ ආණ්ඩුක මාස්තාව සංශෝධනය වෙලා තියෙන්නේ. ඒතකොට මේ සංශෝධන දිහා බැලුවහම අපිට පෙනී යන කාරණයක් තියෙනවා. 13, 17 සහ 19 හැරුණාම අනිත් හැම සංශෝධනයකින්ම උත්සාහ කරලා තිබෙන්නේ විධායකයේ බලතල වැඩි කරන්න. එතකොට 17 සහ 19 තමයි ඒ වගේම 13 වෙනි සංශෝධනය ටිකක් වෙනස් ආකාරයකට එන්නේ. එහි විධායක බලතල අඩු වෙනවා සහ විධායකට තියෙන බලතල පාර්ලිමේන්තුවට තියෙන බලතල යම් ආකාරයකට අඩු වෙනවා. නමුත් එය රජයේ අපි කවුරුත් දන්නා පරිදි ඇත්තරම රජය විසින් ස්වාධීනගත තීරණයක් නෙවෙයි. එය එක්තරා විදිහක ඉන්දුලංකා ගිවිසුමේ ප්‍රතිඵලයක් විදිහට එන එකක්. එතකොට එය 17 19 හැරුණාම අනිකුත් සියලුම සංශෝධන වලින් සිද්ධ කරලා තියෙන්නේ විධායකයේ බලතල වැඩි කරන එක. දැන් 78 ව්‍යවස්ථාවේ විධායක බලය වැඩි කියලා කියපු අයට උත්තර විදියට ආවේ ඊටත් වඩා සංශෝධන වලින් ඊටත් වඩා ප්‍රබල විධායකයක්. එතකොට මේ தත්ත්වය වෙනස් වුණේ 17 වෙනි සංශෝධනයේ. ඊට පස්සේ ඒක නැවත 18 වෙනි සංශෝධනයෙන් ආයේ ප්‍රබල තත්වයකට ගියා. 19 වෙනි සංශෝධනයෙන් ආයේ විධායකයේ බලතල අඩු කරන එක, රාජ්‍ය සේවයේ ස්වාධීන කරන එක වගේ ක්‍රියාකාරකම් ගියා. එතකොට එය නැවත ආපිට පෙරලීමක් තමයි 19 වෙනි සංශෝධනයෙන් සිද්ධ කරන්න මේ 20 වෙනි සංශෝධනය සිද්ධ කරන්න උත්සාහ කරන්නේ. මේ 20 වෙනි සංශෝධනය සම්බන්ධ පළවෙනි නෛතික ලියවිල්ල ඉදිරිපත් වෙන්නේ ජනතාවට බලා ගැනීම සඳහා ඉදිරිපත් වෙන්නේ 2020 සැප්තැම්බර් මාසේ දෙවනිදා ගැසට් පත්‍රයේ අතිරේකයක් විදිහට පළ කරනවා. ඊට කලින් එය කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබුණා කියලා මාධ්‍යවලින් ප්‍රකාශයට පත් කරා. ඒ වගේම 2020 9 වෙනි මාසේ 22 වෙනිදා අධිකරණ අමාත්‍යතුමා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. දැන් මෙයත් ඉතාම සුවිශේෂී සිදුවීමක්. ලංකාවේ මේ ආණ්ඩුක මාස්තා සංශෝධනයක් ජන අගමැතිවරයා නොවන අමාත්‍යවරයෙක් විසින් මෙතෙක් ඉදිරිපත් කළා නැහැ. අගමැතිවරයා තමයි හැම විටම මේ ආණ්ඩුක මාස්තා සංශෝධන ඉදිරිපත් කරන. මොකද ඒ රජයේ ඉතා තීරණාත්මක කාරණයක් නිසා
සම්මත වෙච්ච ඒවා සම්මත නොවිච්ච ඒවා ඉදිරිපත් කරලා තියෙනවා දැන් ජනතා විමුක්ති පෙරමුණ 20 වෙනි ආණ්ඩුකමස්ථා සංශෝධන ඉදිරිපත් කරා ඒ සම්මත උනේ නැහැ ඩීඑන්එස් ගුණවර්ධන මහත්මයා 12 වෙනි ආණ්ඩුකමස්ථා සංශෝධන ඉදිරිපත් කරා ඒ සංශෝධන සම්මත උනේ නැහැ එතකොට හැබැයි සම්මත වෙච්ච රජයේ යෝජනාවන් විදියට එන ආණ්ඩුකමස්ථා සංශෝධන සියල්ලම ඉදිරිපත් වෙලා තියෙන්නේ මෙතෙක් අගමැතිවරුන් විසින් මේ ගැසට් පත්‍රයේ පළ කරන්නේ අගමැතිවරයා විසින් නමුත් මෙවර විශේෂයක් තියෙනවා 20 වෙනි ආණ්ඩුකමස්ථා සංශෝධනයේ අධිකරණ අමාත්‍යවරයෙක් විසින් තමයි ගැසට් පත්‍රයේ පළ කරන්නේ අධිකරණ අමාත්‍යවරයෙක් විසින් තමයි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ එතකොට මේ ඉදිරිපත් කිරීමට කලින් අපිට මාධ්‍ය වලින් අසන්නට ලැබුණා අගමැතිතුමා විසින් මේ පිළිබඳ කමිටුවක් පත් කරා කියලා අධ්‍යයනය කරන්න. ඒ කමිටුවේ අධිකරණ අමාත්‍යතුමත් ඉන්නවා. දැන් ඒ වගේම කැබිනට් මණ්ඩලයේ සමාජික කීප දෙනෙක් ඉන්නවා. කැබිනට් නොවන සමාජික කීප දෙනෙකුත් ඉන්නවා. එතකොට අපිට ප්‍රශ්නයක් මතුවෙනවා කැබිනට් මණ්ඩලයේ විසින් සම්මත කරපු කෙටුම්පත ඇයි කැබිනට් මණ්ඩලයේම සමාජිකයෙකු වන අගමැතිවරයා විසින් පත් කරන කැබිනට් මණ්ඩලයේ සමාජිකයන් සහ කැබිනට් මණ්ඩලයේ සමාජිකයන් නොවන මන්ත්‍රීවරුන් විසින් නැවත සමාලෝචනය කරන්න කියන ප්‍රශ්නෙත් මතුවුණා. හැබැයි ඔවුන් කමිටුව අගමැතිවරයාට යම් ලියවිල්ලක් ඉදිරිපත් කරපු බවක් ප්‍රචාරය වුණා. ඒකේ තියෙන කාරණා පිළිබඳව යම් ආකාරයකට මාධ්‍ය ප්‍රචාරයක් ලබා දුන්නා. හැබැයි එය නෙවෙයි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න අර ගැසට් පත්‍රයේ පළ කරන ලද කෙටුම් පත තමයි මේ 22 වෙනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ. ඊපසුව අපි දන්නවා පාර්ලිමේන්තුවට 50 කෙටුම් පතක් ඉදිරිපත් කරාට පස්සේ දින 7ක් ඇතුළත එහි ආණ්ඩුකමස්ථානුකූලභාවය පිළිබඳව අභියෝග කරන්නට ප්‍රශ්න කරන්නට ඕනෑම පුරවැසියෙකුට අයිතියක් තියෙනවා. ඒ අනුව පෙස්සම් 39ක් ශ්‍රේෂ්ඨ අධිකරණයට ගොනු වෙනවා. ඒ පෙස්සම් 39න් 37ක් විභාගයට ගන්නවා. එය දවස් 5ක් තිස්සේ විභාග කරලා ඊයේ දවසේ පෙස්සම් විභාගය අවසන් කරනවා. දැන් කෙනෙකුට හිතෙන්නට පුළුවන් ශ්‍රේෂ්ඨ අධිකරණයට ගියාම මේකේ තියෙන අද පුදෝක්කම අයින් වෙලා ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යවස්ථා සංශෝධනයක් සඳහා නිර්දේශ ශ්‍රේෂ්ඨ අධිකරණයෙන් ඉදිරිපත් වේවි කියලා. ඒක එහෙම වෙන්නේ නැහැ. ඒක එහෙම නොවෙන්නේ ශ්‍රේෂ්ඨ අධිකරණයට බලය තිබෙන්නේ මේ ආණ්ඩුකමස්ථාවේ මේක ගෙනල්ලා තියෙන කෙටුම්පතේ ගැසට් පත්‍රයේ පළ කරලා තියෙන කෙටුම්පතේ ආණ්ඩුකමස්ථාවට සමග ගැටෙනවාද නැද්ද කියන එක බලන්න විතරයි. එය හොඳද? එය ප්‍රජාතන්ත්‍රවාදයට හිතකරද? ඒ වගේ කාරණා ඔවුන්ට විමසා බැලීමේ නීතිමය හැකියාවක් නැහැ. එතකොට යම් ඒ කියන්නේ තුනෙන් දෙකේ ඡන්දයට අමතරව ජනමත විචාරණයකට තුඩු දෙන්නා වූ සංශෝධන මෙහිතුල තියනවාද කියන එක තමයි ශ්‍රේෂ්ඨ අධිකරණයට කතානායකවරයාට සහ ජනාධිපතිවරයාට වාර්තා කරන්න පුළුවන්කමක් තියෙන්නේ. ඒ හැර ඒ වගේම මේ සංශෝධනය නොගනා යුතුයි කියන නිර්දේශය කරන්නවත් ශ්‍රේෂ්ඨ අධිකරණයට බලයක් නැහැ. ඔවුන්ට පුළුවන් මේ සංශෝධනය ජනමත විචාරණයකට ලක් කරන්න ඕනේ. හැබැයි එහෙම ලක් නොකරනවා නම් මෙන්න මේ විදිහට මේ වචන වෙනස් කරොත් තුනෙන් දෙකේ ඡන්දයක් ප්‍රමාණවත් කියලා කියන්න පුළුවන්. ඒ නිසා මේ ශ්‍රේෂ්ඨාධිකරණයට යන එක ඉතාම වටිනවා. ඒක එකක් පුරවැසියන්ගේ අයිතිය ප්‍රැක්ටිස් කිරිල්ලක්. අනිත් පැත්තෙන් යම් ආකාරයකට සංශෝධන හිතකර ජනතා හිතවාදී සංශෝධන ඉදිරිපත් වෙන්නට ඇති කර ගන්නට පුළුවන් වෙන අවස්ථාවක්. නමුත් ඒක තුලින් සියලුම දේවල් ප්‍රශ්න විසඳේ කියන එක අපිට කියන්න බෑ. ඒ වගේම මේ ආණ්ඩුකමස්ථාව සංශෝධනය මේ සඳහා පෙස්සම ඉදිරිපත් වෙච්ච වෙලාවේ මිසා ටීගල් සහෝදරියත් ඒ පෙස්සම් කරුවන් වෙනින් පිළිහිටපු නීතිඥවරියක්. එතකොට ඒ පළවෙනි දවසේම නීතිපතිවරයා විසින් ඉදිරිපත් කරන කාරක සභා අවස්ථාවේදී ආණ්ඩුව විසින් මේ පනත් කැටුම් පත්‍ර ගෙන ඒමට නියමිත සංශෝධන පිළිබඳව ලේඛනයක්. ඒ ලේඛනය මේ වෙනකොට මාධ්‍යයෙන් ප්‍රසිද්ධ වෙලා තියෙනවා. එතකොට ඒ ලේඛනය බැලුවහම අපිට පේන දේ තමයි ඒ එක්තරා විදිහක දැන් මට එකපාරටම ඒක කියවද්දී මට දැනුනේ අර අපි ඉස්සර මේ අච්චු කන්තෝරුවල පොත් මුද්‍රණය කරන කාලේ මේ පොත මුද්‍රණය පොත ප්‍රින්ට් කරාට පස්සේ අවසානයේ සෝදුපත් කියවපුවාමත් අන්තිමට ඉතුරු වෙන
වැරදි ටිකක් තියෙනවා ඒ ටික එකහු කරලා පොතේ අගට අමුණනවා සූත් සුද්ධ පත්‍රයේද සුද්ධ පත්‍රයේ මොකද්ද සර් කියන්නේ සුද්ධි පත්‍රය කියලා සුද්ධි පත්‍රය කියලා එකක් අමුණනවා අන්න ඒ වගේ එකක් තමයි මේ මේකේ තියෙන්නේ කියලා මට හිතුණා මොකද මේ අර ආණ්ඩුකමස්සා 20 වෙනි සංශෝධනයේ තියෙන යම්කිසි තාක්ෂණික දෝෂයක් ඒ කියන්නේ ඒක ක්‍රියාත්මක කරද්දී ඇති වෙන ප්‍රශ්න මගහැරගන්න හදපු සංශෝධන තමයි ඒකේ තියෙන්නේ එහෙම නොවන සංශෝධන දෙකක් තියෙනවා එකක් තමයි ජනාධිපති විගණකාධිපතිවරයාගේ බලතල සම්බන්ධව තියෙන තැන අර අගමැතිවරයාගේ කාර්යාලය සහ ජනාධිපතිවරයාගේ කාර්යාලයත් තෙන්ට ඇතුළත් කරලා තියෙනවා ඒ අධීක්ෂණය යටතට ඒ වගේම අර ආණ්ඩුකමස්සා සභාවේ නිරීක්ෂණ නෙවෙයි ආණ්ඩුකමස්සා පාර්ලිමේන්තු සභාවේ නිරීක්ෂණ නෙවෙයි පාර්ලිමේන්තු සභාවේ නිර්දේශය අනුමැතිය ලබා ගත යුතුයි කියලා සඳහන් කරලා තියෙනවා. ඔන්න ඔය කාරණා වුණා අනිත් ඒවා ඔක්කොම තියෙන්නේ මේ තාක්ෂණික දුෂ්කරතාවයන් මගහරවා ගැනීම සඳහා කරපු දේවල්. ඒක තමයි මට මගේ කියවීම තියෙන්නේ. සහ ඒකෙත් එක්තරා විදිහක ටිකක් කටලවිලි සහිත ලේඛනයක් විදිහටයි මට තේරුනේ. ආණ්ඩුකමස්සා සංශෝධනය සහ ඒ ලියවිල්ල එකට කියවනකොට. එතකොට මම කැමතියි මේ ආණ්ඩුකමස්සාවේ සංශෝධනයේ මේ වෙනකොට මේ කෙටුම් පතේ ඉදිරිපත් කරලා තියෙන මූලික ලක්ෂණ මොනවාද කියන එකත් කෙටියෙන් පැහැදිලි කරන්න මේක කියවනකොට එකපාරම පේන දේ තමයි විධායකයේ බලතල වැඩි කිරීමට සහ විධායකයේ වගකීම් අඩු කිරීම කියන කාරණේ අපිට බැලු බැලමට පේනවා. ඒ කියන්නේ අයිතිවාසිකම් ඔහුගේ බලය වැඩි කරන අතරේ වගවීම් ජනතාවට පාර්ලිමේන්තුවට සහ අනිකුත් රාජ්‍ය ආයතනයන්ට තියෙන වගකීම ජනාධිපතිවරයාගේ ලිහිල් කරලා තියෙනවා. ඒ අතරතුර බලතල වැඩි කරලා තියෙනවා. ඉතින් මේ කාරණේ තමයි අපිට එකපාර මේ ආණ්ඩුකමස්සාවේ මොකද කරලා තියෙන්නේ කියලා බැලුවොත් පේන්නේ. මේවා තව ටිකක් විග්‍රහ කරොත් මෙහි තියෙන මූලිකම ආකෘති ආණ්ඩුකමස්සාවේ මූලිකම ආකෘතිමය වෙනසක් වෙනවා. ඒ තමයි මේ ආණ්ඩුකමස්සා සභාව අහෝසි කිරීම කියන කාරණේ. ආණ්ඩුකමස්සා සභාව අහෝසි කරලා ඒ වෙනුවට පාර්ලිමේන්තු සභාව කියන ආයතනය පිහිටවනවා. පිටවන්න යෝජනා කරලා තිනවා එය විශාලම වෙනසක් අපේ සමාජය තුළ ඇති වෙන්නට පුළුවන් කාරණයක් මොකද අර රාජ්‍ය සේවා ස්වාධීනකින් මේ මේ ආයතන රාජ්‍යයට අයිති ආයතන ඒ රාජ්‍යයට අයිති ආයතන විධායකයේ විසින් පාලනය කරන්න නැවත අවශ්‍ය කරන නීතිමය වටා පිටාව හදනවා. එතකොට ඒ ස්වාධීනතාවය ගැළවිලා යන විශේෂයෙන් පහුගිය කාලේ විශාල වශයෙන් චෝදනා එල්ල වුණා මේ 19 වෙනි සංශෝධනයේ සහ විශේෂයෙන් මේ කොමිෂන් සභාවලට. ඒ කොමිෂන් සභාව හරියට ක්‍රියාත්මක වුණේ නැහැ. ඒ කොමිෂන් සභාවල ප්‍රශ්න තිබුණා, ප්‍රමාද තිබුණා, ඒ වගේ දේවල්. හැබැයි දැන් ඒ වගේම මම නම් මේ 19 වෙනි සංශෝධනයේ පහුගිය කාලේ සිදුවෙච්ච දේවල් සහ 19 වෙනි සංශෝධනයේ ගැන දකිද්දි මට නම් තේරෙන්නේ බස් එකේ ඩ්‍රයිවරුයි කොන්දොස්තරුයි ගහගෙන බස් එක හැප්පුණාම බස් එකේ ඩ්‍රයිවරුයි කොන්දොස්තරුයි මාරු කරන එක සහ එහෙම නැත්නම් ඩ්‍රයිවරුයි කොන්දොස්තරටයි අවශ්‍ය කරන ප්‍රතිපාදනය යොදුනා මිසක් බස් එකේ එන්ජින් එක මාරු කරලා වැඩක් නැහැ. දෝෂේ තියෙන එන්ජින් එකේ නෙමෙයි නම් ඒක ඔපරේට් කරන අයක නම් ඩ්‍රයිවර්ගේ කොන්දොස්තරගේ ඉන. ඉතින් ඩ්‍රයිවර්ගේ කොන්දොස්තරටයි අවශ්‍ය පියවර ගන්න නැතුව බස් එකේ එන්ජින් එක මාරු කරාට වැඩක් නැහැ. ඉතින් ඒ නිසා දැන් මේ කරන්න හදන්නේ ඒක කියලායි මට තේරෙන්නේ. එතකොට මේ මූලිකවම තවත් ආණ්ඩුකමස්සා සංශෝධනය හරහා ගේන්න උත්සාහ කරන එකක් තමයි කොමිෂන් සභා කිහිපයක බලතල අඩු කරනවා. මැතිවරණ කොමිෂමේ බලතල අඩු කරනවා. ඒ වගේම රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ බලතල විශාල වශයෙන් අඩු කරනවා. ඒ කියන්නේ කෙලින්ම රාජ්‍ය සේවයේ කෙලින්ම අමාත්‍ය මණ්ඩලයේ යටතටම ගන්නවා. ඒ වගේම තමයි පොලිස් කොමිෂන් සභාවේ බලතල සම්පූර්ණයෙන් අයින් කරලා පොලිස් කොමිෂන් සභාව උදෙක් පැමිණිලි මහජන පැමිණිලි විභාග කරන අහුන් කන්දන ආයතනයක් බවට පත් කරනවා. ඒ වගේම කොමිෂන් සභා දෙකක් අහෝසි කරනවා. ප්‍රසම්පාදන කොමිෂන් සභාව සහ විගණන කොමිෂන් සභාව සම්පූර්ණයෙන් අහෝසි කරලා දානවා. එතකොට මේ තත්ත්වයනුත් අපි දකිනවා බරපතල තත්ත්වයන් විදිහට මේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් පැත්තෙන් ගත්තොත් අපි මාධ්‍ය නිදහස සහ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියත් සලකන ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් විදිහට ඒවාට කරන බලගතු බලපෑම් විදිහට මම දකිනවා. ඒ වගේම තමයි
විගණන විගණනේ රාජ්‍ය විගණනේ බලතල විශාල වශයෙන් අඩු කරනවා විගණකාධිපතිගේ බලතල අඩු කරනවා දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් විගණකාධිපතිවරයාගේ බලතල අඩු කිරීම කියන්නේ ඒ විගණකාධිපතිගේ බලතල අඩු කිරීමකට පමණක් සීමා වෙන්නේ නැහැ මොකද විගණන වාර්තා හරහා තමයි පාර්ලිමේන්තුවේ මූල්‍ය අධීක්ෂණය කියන එක ක්‍රියාත්මක වෙන්නේ ඒතර පාර්ලිමේන්තුවේ මූල්‍ය අධීක්ෂණය මූල්‍ය පාලනය කියන කාරණයත් ඉබේම සීමා වෙනවා 1978 විවස්ථාව හදනකොට වගේ නෙමෙයි අද ලංකාවේ ගොඩක් රාජ්‍ය මූල්‍ය රාජ්‍ය සමාගම් හරහා තමයි ක්‍රියාත්මක වෙන්නේ සමහර අමාත්‍යන් සහ දෙපාර්තමේන්තු මණ්ඩල ඒවා නිකම් බෝඩ් විතරයි ඒවා ඇතුලේ මුදල් වැඩිපුර සංසරණය වෙන්නේ ඒවට අදාළ වෙන සමාගම් ගැටට හොඳම උදාහරණය තමයි ලංකා විදුලි බල මණ්ඩලය විදුලි බල මණ්ඩලයේ කියන එකට වඩා වැඩිපුර සල්ලි සංසරණය වෙන්නේ ලංකා ට්‍රාන්ස්ෆෝමර් ලක් දනව් එහෙම නැත්නම් ලෙකෝ ඒ වගේ සමාගම් කරා. එතකොට මේ සමාගම් 100 ගාන විගණනේ රාජ්‍ය විගණනේ එළියට යනවා කියන්නේ ඒක පාර්ලිමේන්තුවේ විධායක මූල්‍ය පාලනය සීමා කිරීම. ඒ විතරක් නෙමෙයි. අපි දන්නවා අමාත්‍යංශ ලේකම්වරයෙකුට ජනාධිපතිවරයා පත්වීම දෙන අතරේ මුදල් අමාත්‍යංශ ලේකම්වරයා පත්වීම දෙන ප්‍රධාන ගණන් දීමේ නිලධාරියා විදිහට චීෆ් ඇකවුන්ටබල් ඔෆිසර් කියන ඇකවුන්ටින් ඔෆිසර් කියන. එතකොට මේ ප්‍රධාන ගණන් දීමේ නිලධාරියා විදිහට කොහොමද කටයුතු කරන්නේ රාජ්‍ය විගණනේ නැත්නම් ඒ සමාගම එතකොට ඔහුට යැපෙන්න වෙන්නේ අර පෞද්ගලික විගණන සමාගම් වල ඒවා මම විගණනයට අපහාස කරනවා නෙමෙයි නමුත් ඒවා එක්තරා විදිහක යාතු කරනවා වගේ ඒ වගේම ඔය කියන හොරහල්ලන්න බෑ අධ්‍යක්ෂක මණ්ඩලය තීරණයක් ගත්තා නම් ඒ විගණනය ප්‍රශ්නයක් නෑ රජයේ මුදල් නාස්ති වුණාට ප්‍රශ්නයක් නෑ නේද සමාගම නිසි විදියට ප්‍රොසීඩියර් එක ෆලෝ කරලානේ එතකොට ඒ රාජ්‍ය විගණනයයි අර පෞද්ගලික ආයතන විසින් සමාගම් පනතේ අවශ්‍යතා මත කරන විගණනය සම්පූර්ණයෙන් වෙනස්. එතකොට ඒකෙන් අපි කියන රාජ්‍ය සම්පත් මේ අයිතු විදිහට භාවිතා කිරීම අල්ලගන්න බෑ මේ පෞද්ගලික සමාගම් විසින් කරන විගණනේ. ඉතින් ඒ නිසා මෙය විශාල ප්‍රශ්නයක් වෙනවා. ඇත්තටම ජනාධිපති ආගම මේ පාර්ලිමේන්තුවේ මූල්‍ය බලය සීමා වෙනවා. අමාත්‍යංශවර ලේකම්වරුන්ට මේ ප්‍රධාන ගණන් දීමේ නිලධාරීන් විදියට නිසි පරිදි කටයුතු කරන්න ඒ වගකීම ඉෂ්ට කරන්න බැරි වෙනවා. එතකොට මේ වගේ ලොකු ප්‍රශ්න ගොඩක් එනවා. හැබැයි දැන් කෙනෙකුට කියන්න පුළුවන් 18 වෙනි සංශෝධනය වෙදිත් මේක තමයි තිබුණේ. 19 වෙනි සංශෝධනයෙන් වෙනස් කරපු එක තමයි ආපහු ගියේ. ඉතින් ඒ නිසා පරණ තත්ත්වයට යන්න පුළුවන් කියලා. හැබැයි ඒක ගොඩක් වෙනස් තර්කයක්. මොකද අපි දන්නවා අර්ථ නිරූපණය කරද්දී යම්කිසි ප්‍රකාශ නොකර තිබූ දෙයක් අධීක්ෂණය කරත් අධ්‍යයනය කරත් එය ප්‍රකාශ කරලා තිබුණාට පස්සේ නැවත ඒ ඉවත් කරොත් පාර්ලිමේන්තුව විසින් ඒක ඉවත් කරන්නේ ඉවත් කරොත් අනිවාර්යයෙන්ම එය මේ අධීක්ෂණයට අදාළ නොවේ කියන අර්ථ නිරූපණයට ලක් වෙනවා. ඒ නිසා මේ ඉවත් කරාට පස්සේ නැවත ඒවා කරන්න පුළුවන් වෙයි කියලා හිතනවා නම් ඒක බොරුවක්. ඒ වගේම තමයි මේ හදිසි පනත් ගැනීම කියන කාරණේ ලංකාවේ කෙනෙකුට කියන්න පුළුවන් හදිසි පනත් ගේන්න රජයකට අයිතියක් තියෙන්න ඕනේ. හදිසියක් ආපු වෙලාවක සුනාමි මොන හරි ආපු වෙලාවක දැන් මගේ ප්‍රශ්නය 1978 ඉඳලා ලංකාවේ හදිසි පනත් ගෙනල්ලා තියෙන හදිසි වෙලාවවලද හදිසි අවශ්‍යතාවයකට ගෙනාපු පනත මොකද්ද ලංකාවේ? ඒ කියන්නේ මහජනතාවගේ පැත්තෙන් 18 වෙනි සංශෝධනය ගෙනාවේ හදිසි පනතක් විදියට. ඒතකොට ඒක යටතේ පළවෙනි මැතිවරණය තියන්න තිබ්බේ 2016 අවුරුද්දේ හෝ 17 අවුරුද්දේ. හැබැයි 2010 අවුරුද්දේ තමයි පනත කැටුම් පත ගෙනෙන්නේ. ඒතකොට ඒක කිසි හදිසියක් තිබුණේ නැහැ. හැබැයි හදිසිය ගෙනාවා. හදිසි පනත් යටතේ ගෙනාපු පනත් කැටුම් පත් පිළිබඳ මම විධිමත් අධ්‍යයනයක් කරලා නැහැ. හැබැයි මම මතකයිනේ සමහර හදිසි ගෙනාපුවා. ඒ ගෙනාපුවා එහෙම හදිසියකට ගෙනාපුවා නෙමෙයි. හදිසි අවශ්‍යතාව යටතේ ගෙනාපුවා නෙමෙයි. ඒව ජනතා පීඩාවට පත් කිරීමේ හදිසියක් තිබ්බද කියන එක ප්‍රශ්නයක් තියෙනවා. ඒ හැර වෙන හදිසියක් නම් තිබිලා නැහැ. එතකොට ඒ නිසා මේ එක්තරා විදිහක වහලා ගහILLක් තමයි හදිසි නීති හදිසි පනත් ගැනීම තුල තියෙන්නේ පටිපාටිය තුල තියෙන්නේ. ඉතින් ඒක අහෝසි කිරීම 19 වෙනි සංශෝධනයේ වෙච්ච හොඳ ක්‍රියාමාර්ගයක්. ඒක නැවත ගෙන එන්න උත්සාහ කරනවා මම දන්නේ මොකද්ද එතනින් පස්සේ සිද්ධ වෙන්න පුළුවන් කියන එක. ඉතින් ඒ වගේම මේ සාමාන්‍ය පනත් ගැනීමකොට දින 7කට කලින් ගැසට් කරන්න ඕන කියන
ප්‍රතිපාදනය තමයි කලින් තිබුණේ ඒක 14 කරා 19 වෙනි සංශෝධනයේ දැන් ආයක 7 කරන්න යෝජනා කරලා තියෙනවා. ඒ වගේම විදේශ පුරවැසිභාවය සම්බන්ධව කාරණය 19 වෙනි සංශෝධනයෙන් ගෙනාපු අලුත් තත්ත්වයක් එය නැවත පරණ තැනට ගෙනියන්න මේ කෙන් යෝජනා කරලා තියෙනවා. ඒතර මේ වගේ කාරණා තමයි අපි දකින්නේ මේ 19 වෙනි සංශෝධනයේ මූලික ලක්ෂණ විදියට. ඒතර මේ හරහා ඇත්තරම මාධ්‍ය අයිති විතරක් නෙවෙයි ප්‍රජාතාන්ත්‍රික අයිතිවාසිකම් ගොඩක් ඇකිලෙනවා. ආණ්ඩුක්‍රම අවස්ථාව වට යටතේ පාර්ලිමේන්තුවට තිබුණු බලතල ගොඩක් ඇකිලිලා යනවා. එක්තරා විදිහක මෙය මට මතක් වෙන්නේ අර අපි පොඩි කාලේ මේ සැමුවෙල් රොඩ්රිගු බර්ටි ගුණතිලක ඒගොල්ලෝගේ විනෝද සමය වැඩසටහනක් තිබුණා. ඒකේ ඉන්ටර්විව් එකකට එන එක මේ අපේක්ෂකෙක් ඉන්ටර්විව් එකට ආපු කෙනෙක් එයා ඉන්ටර්විව් එකට කරදර කරන තවත් අපේක්ෂකෙක්ව බලහත්කාරයෙන් එළියට දානවා. ඉතින් අර ඉන්ටර්විව් එක කරපු බොස්ට හරි සතුටක් ඇති වෙනවා. මේ පිළිගැනීමේ නිලධාරණීකම නෙමෙයි තමුන් හොඳයි මේ අනවශ්‍යව පන්නන තනතුරට හොඳයි කියලා බොස් කියනවා. ඉතින් එයා කියනවා ඊට පස්සේ එහෙම බෑ මට කෙනෙක්ව පන්නන්න ඕනෑ මම දන්නා මට ඒ වැඩේ හොඳට කරන්න පුළුවන්. හැබැයි නිකන් කරන්න බෑ මට ඒක ලියලා දෙන්න ඕන කියලා. ඉතින් බොස් කරන වැඩේ එයාව පත්වීමක් දීලා අනවශ්‍යව පැන්නීමේ නිලධාරියා විදියට පත් කරලා එයාට දෙනවා ඕනෑම කෙනෙකුව පැන්නීමේ බලය යට දෙනවා. ඉතින් ඊට පස්සේ ආ ඉන්ටර්විව් එකට ඉස්සලම් කරන්නේ ඉන්ටර්විව් එකට ආපු අනිත් අපේක්ෂකයෝ ටික පන්නන එක. ඉතින් එතකොට බොස් කියනවා එහෙම පන්නන්න එපා. ඒගොල්ලෝ අවශ්‍යයි. ඒගොල්ලෝ ඕනේ. ඒගොල්ලෝ පන්නන්න නෑ නෑ මම දන්නවා පන්නන්න ඕනෑ කවුද නැතියා කවුද මම දන්නවා. ඒ නිසා මට සම්පූර්ණ බලය දීලායි තියෙන්නේ. ඒ නිසා කියලා එයා පන්නනවා. ඊට පස්සේ ඒකට විරුද්ධ වෙනකොට බොස්වත් පන්නනවා. එතකොට එයා කියනකොට කියනවා එහෙනම් මම කොහොමද නෑ නෑ ලියලා දීලා තියෙන මට ඕන කෙනෙක් පන්නන්න බලය තියෙනවා. ඒ නිසා මම ඔයාවත් පන්නනවා කියලා. එතකොට මේ වගේ තත්වයක් තමයි තත්වයක් ඇති වෙයිද කියන බය මට මේ ආණ්ඩුක්‍රම සංශෝධනයේ සම්බන්ධයෙන් තියෙනවා. බොහොම ස්තුතියි ඉස්සරහට අපි සාකච්ඡා කරමු.